අවධානයේ සැතපේවා කියලා. පෝස්ටර් ගහලා මෙතනට ගෙනහල්ලා වල දැම්මට කොබන් කිසිම සාමදානයක්වත් සැතපිල්ලක්වත් නැහනේ. යන හොරයි තමයි. ඉතින් බලන්නකො මේ මගේ ගාල් දින පෝස්ටරේ මේ. නිවන් පැස ලැබේවා. ඒ මදිවට ඒක න කමන්නේ කියමුකෝ. මේ උපාසකත් අකුරු පටලෝල ගහලා තියෙනවා. මම බලයින කොයි වෙලාවක හරි ඔය ප්‍රින්ටින් කාර්යය එයිනේ මේකට එනකම් මම මේක තියාගෙන ඉන්නේ. ඊයේ රෑත් හරියට නිින්දක් නැවවා. ඇයි එක එක සද්ද ඇහෙනකොට බය වෙලා හැරෙනවා. මං ඔබට හැමදාම කියනවා දැන් අපි මැරිලා බං අපි බය වෙන්නේ නැහැ. ඒ වුණාට ඔබ දන්නවනේ මං හොල්මන් වලට බයයි කියලා. දැන් අපි මැරිලා අපි හොල්මන්. දැන් ඔබ හොල්මනක්. ඉතින් හොල්මනක් වෙලා ඉන්න උඹ ඇයි බං හොල්මන් වලට බය? ඒ සංසාර කුරුද්ද බං. මං ජීවත් වෙලා ඉන්න කොටත් හොල්මන් වලට බයයි. දැනුත් හොල්මන් වලට බයයි. මේ මං උඹේ බය නැති වෙන්න එකක් කියන්නද? ඔබ මිනිහෙක්ව බය කරහන්. එතකොට උඹට හිතේ උඹ හොල්මනක් කියලා. වැඩි. අනේ මට බයයි බං. මට බයයි. මේ රෑ 12ට විතර තුම්මන් හන්දියකට ගිහිල්ලා ඔය වැඩ ඇරලා එන ඔය ගාමන් නංගි කෙනෙක්ව බය කරහන්කෝ. ගෑනු කෙනෙක්ව බය කරහන් ඉවරයිනේ. අනේ මට තනියෙන් යන්න බෑ. උඹත් වරෙන්කෝ. යකෝ. හොල්මන් ජෝඩු දාලා ගිහිල්ලා මිනිස්සු බය කරන්නේ නෑ බං තනියෙන් යන්නේ. මිනිස්සු හොල්මන් වලට බය වෙනවා. ඔබ බය නැතුව ඵලයන් මට අදර එන්න ඉදියන් නෑ බං මේ පොඩි පොයිමන්ට්. අනේ 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 බං අදට විතරක් වරෙන්කෝ බං යන්න. අදට විතරක් වරෙන් මගේ තනියෙන්. ඈ බං ඒ පොයිමන්ට් එකක් තියෙනවා මට අදර. මොකද්ද මට තොරේ? මේකයි අර බහ බීලා ආවේ නංගි කනේ. ඒ නංගිගේ කතාව කියන්න ඕනේ කියලා කිව්වා ඉතින් පාවුනේ බං. ඒක කියන්න දෙයක් නෑ මං කියන්නම් ඔබට. මොකද්ද? ගෙදරින් විරුද්ධ වුණා. දෙන්න වහවමු කියලා කතා වුණා. ඔව්. කෙල්ල බිව්වා. කොල්ල බිව්වේ නෑ. එයා අහිංසක කෙල්ලෙක් බං. එයා දැක්කම පේන අවංක පාටයි. පව් පව් පව්. ඒ කියන්නේ මේ 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 මැරිලා ඉන්න උඹට ආයි වහබීලා මැරෙන්න ආසද? මේ මෙන්න මෙහෙ පැත්තෙලා හිටහම්බා. කතා ඒක ඒක කතා වලට යන්න එපා දෙම නංගි. ඕන නෑ ඕන නෑ ඒව යන්න එපා ඔය පැත්තෙලා හිටහ. ඒ වුණාට ඒ නංගි අයියේ ආ මල්ලි මල්ලි යන්නේ දාවේ. ඔව් අයියේ. වහබීලා වහබීලා කිව්වට අයියෝ වහ පෙවිලා. හා තම්සේ කඩර වහ වැටුණාද? නෑ අයියේ මං වැඩ ඇරිලා ගෙදර එනකොට අපේ පවුල බාත්รูම් එකේ නනා හිටියා. මේසෝඩ චිකන් සුප් එකක් එහෙම්මම පුරෝලා තිබුණ මග්ගික. මම බීගෙන බීගෙන ගියා අයියේ. ඔව්. මම්මලා. එතකොට ඉම්පස්සේ මරණ පරීක්ෂණෙදී කිව්වා අයියේ. වහපේවි ලගේ. ආ මරණ පරීක්ෂණෙදී වහපේවි ලගේ වෙන්නේ. ඔව් අයියා. එතකොට තමුසේගේ වයිෆ් වෙනදටත් වහදාපු චිකන් සුප් තමුසේ නොදී බොනවද? එයා මට කිසිම දෙයක් දෙන්නේ අයියේ. එයා තනියමයි කන්නේ බොන්නේ. ෂෝක් ගෑනියෙ. ෂෝක් ගෑනියෙ. පෙරේතයන් අහින්නේ සුප් ඉඳා කිව්වද? සුප් ඉඳා කිව්වා. මම ඔකටද බං කවදක්වත් උඹට සුප් එකක් දෙන්නේ නැත්තම් මේසෙ උඩ තිබුණු සුප් එක බීගෙන බීගෙන ගියේ ගොනෙක් නෙමහ. ඒක මගේ වරදක් අයියේ. මේ එක නෙමෙයි අයියේ. මොකද ඔය දෙන ඔය හෙල්මට් එකක් අතේ තියාගෙන ඉන්නේ. අපි දෙන්න හෙල්මට් එක අතේ තියාගෙන මෝටර් බයිසිකලේ එනකොට ඇක්සිඩන්ට් වෙලා මලේ වල්ලි. මොකද කියන්න මල්ලියේ බයිසිකලේ අපි දෙන්නයි කුඩේ කුඩු වුණා. හෙල්මට් එක විතරයි ඉතුරු නේ. ඒ වහා තා ෂොක් එකට දීලා. ආ ඒකවත් ඉතුරු නෑ ඇති නේද මම. ඔව් ඔව් ඔව්. අනේ සුදු. ඔයා මාව දාලා ගියා මම කොහොමද සැම්සන් එක ඉන්නේ? අයියෝ අදත් අර මල හඳුනාව පටන් ගත්තා වලපංගු බං. තමයි බං මිනිස්සෙක් මලහම හදට වේදනාවක්. එහෙම තමයි. අයියෝ මැරිලවත් සැනසීමක් නැහනේ මල්ලක් අරච්චනේ. අම්මා පායි ඒක නම් ඇත්ත. මැරිලවත් සැනසීමක් නේ. හදවත මක බෑවෙන දුක්ගීතරාවයක් නේද බං? හරියට කනට ගල් ඉන්නකින් අනිනවා වගේ. මටත් එහෙමයි.
මං හිතන්නේ දුක වැඩිකමට සුතියේ ගිහිල්ලා. එහෙම කියන්නේ පාබන් මිනිහ නැති වෙච්ච ශෝකය දරා ගන්න බැරි වුණාම එහෙම තමයි පව්බන්. අනේ මේ අයියේ මං නොදන්න ගෑනුන්ගේ දුක ඔය අනන්නේ කිඹුල් කඳුළු. ගොඩ ගිතා. දැන් මේ අහිංසකී අඬනකොට ඔබට මල පැන්නේ ඇයි කියන්නේ නේද බා? ඔව්. ඇයි දැන් ඒ ගෑණි අඬනකොට? ආ. මටත් වඩා උඹට මල පැන්නේ මොකද? යකෝ ඒ මගේ ගෑණි. ඈ? ඔව්. උඹලට වඩා හොඳට මං ඒ ගෑණි දන්නවා. ඒ ගෑණි ඔය අඬන්නේ කිඹුල් කඳුළු. දැන් එතකොට අරඹට වහ දීපු ගෑණි දෙය අඬන්නේ හොගාලා. ඔව්. ඔය ගෑණි තමයි මට වහ දුන්නේ. අනනි බා නෝ 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 බා අනනි බා හරි 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 නැගිටිනකො සුදු කියලා යන්නකො නැගිටලා කියන්නකො මේ ආපංකො මොනවා වුණත් උඹට වහ දීපු උඹේම ගෑණිනේ බං කොඳුරලා කියහංකො ගිහිල්ලා ඔක ඉවරයිනේ එතකොට ඔය ප්‍රශ්නේ කොඳුර කොඳුර ඔබයි මායි විතරයි හිටියේ කියහංකො මුංචි හතරයිනේ තියෙන්නේ නැගිටලා කියන්නකො මගේ රංගන්ද අයියේ මගේ ATM කාඩ් එකේ PIN නම්බර් 4 ඔය ඉල්ලන්නේ ඈ ඔව් අනිවාර්යෙන් PIN නම්බර් 4 අයියේ ඉල්ලන්නේ ඔය ගෑණිට මගේ සල්ලි ටික ගන්න බැරුව ඇයි ඉන්නේ අම්මපා ඔව් ඔය ගෑණි සල්ලි ටික ගන්න ජෝගින් නටන්නේ හදන්නේ අයියේ අම්මපා ඔය අයියේ නොදකින් මෙහෙමත් ගෑනු ඈ මේ වරෙන් යන්නේ ඔය ගෑණිව බය කරලා අපි මේ කනත්යෙන් ඔය ගෑණිව පන්නන්න ඕනේ ඔව් අනේ බුදු අයියේ උඹලා නෑ යන්න එපා ඔය ගෑණි යකින්න කිසිම හොල්මකට බය නෑ උඹලට ගහයි දුවරක හරි 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 අපිත් ඇවිල්ලා මේ කනත්තේ අපිත් ඇවිල්ලා මේ හෙල්මට් දෙක පරිස්සම් කරලා තියාගනි දෙක තියාගනි උඹලට මගේ පෝස්ටරේ පොඩි කරන්න එපා අනේ අය යන්න එපා මෙන්න මෙන්න හරි මම මේක තියාගන්නේ කො අනේ බුදු අය යන්න එපා හරි දෙක කතා කරන්න හරි අනේ හෙල්මට් නැතුව මැරිච්ච උඹන් හෙල්මට් කටේ තියාගෙන මැරිච්ච උඹලට දෙයියන්ගෙන් පිටයි බුදු අය අනේ සුමනේ මං හොලින් කිව්ව සුමනේ නම්සියාගෙන ඉන්නවා නම් ඔන්න අදරේ ඇවිල්ලා මට කිව්ව නැත්තම් මම මෙච්චර ආදරෙන් කතා කරලත් මම නෙමෙයි නම්සිකේ ගෑණි ඔන්න සුමනේ හොඳට මතක තියාගන්නවා ඇයි කියලා යන්න බැරි අපි හොල්මන් බය වෙනවා අපි හොල්මන් අපි බය වෙනවා සුසලකට කරත්තේ හොල්මන් අය කරනවා බය කරනවා හරිද මම්මේ PIN නම්බර්ස් නැතුව හොල්මන් වෙලා ඉන්නවා අම්මලා මේ පිස්සු කරේ නෝනේ යනවා යන්න මට ඩිස්ටර්බ් නොකර අපේ වාස භූමියෙන් යනවද නැත්නම් බොටු ඇමරිකන් නේද මගේ බොටු ඇමරිකන් තමුසලා ඔව් 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 අපි හොල්මන් මේ මගේ PIN නම්බර්ස් ඔයනක මම දුකින් ඉන්නවා අම්මා Samayan Samayan Mehemath Samayan පයින් බඩ ගෑව මොලේ කොලොප්පන් වෙනවා තමයි ඔයි පැටලනවා එතකොට හරි හරි මි
අපි කාර් එකක් ගමු. ඔයා මගේ හිත කියවුවානේ. නෑ. මම මේ පත්‍රය කියෙව්වා. බලන්න මකෝ. කීව කියමින් ඉන්නේ. දකින්න බලන්න. මේ තියෙන්නේ කාන්තාවක් පදවන ලද කාර්ය විකිණීමට ප්‍රදර්ශනාගාර තත්ත්වය. අනේ මේ කාන්තාව පදවන කොහෙද ප්‍රදර්ශනාගාර තත්ත්වය? බඩුව තමයි. ඒක කාන්තාවගේ ලෙව්වන් බඩුව තමයි කියන්නේ. ඔය අසාගෙට පිරිමින්ට වඩා ගෑනු හොදට එළවන්නේ. එළවනවා තමයි. ඔයාලවල් හොයලා දාන්නේ. එකම ගියර් එකේ යන්නේ. එහැම තැනම වත්තලා රොටිය වෙලා ඇදි වහන්නේ. තත්තා මං සීන්දක ගී ඇතුලේ ඉඳන් අහගෙන හිටියේ. නැත්තවල නෝකි ලැම්බෝගි. ලැම්බෝගි. ලැම්බෝගි නෑ මට බඩගිනි. උදේට කෑවෙන්නේ. තාමුසේ නම් මහ කා කියාගත්ත ගමන්ම තමයි ඉන්නේ. මේ බලනකො අපිට ගැලපෙන වාහනයක් තියනවද කියලා ඕකේ. අම්මා මං දන්නව අපිට ගැලපෙන එකම වාහනේ නම් අම්මා ෆෙරාරි තමයි. බලන්න තත්තා ෆෙරාරි කියලාද කියලා. මේ බලනකො ඉතින් ඕකේ කියවලා. ෆෙරාරි. ඉන්දියන් වාහන තියෙනද බලන්න ඕනේ. ඉන්දියන් වාහන තියෙනද? දන්නේ එකද? අනේ මං දන්නේ නැහැ. අතේ තියෙන්නේ ලක්ෂ 2යි. ඉදිරි ගාන ෆිනෑන්ස් කරලා ගන්න වෙන්නේ. බෝරුව. ආහහා තාත්තා මං කියන්නේ මගේ තාත්තා මිත්‍රේ කරන්නේ දින ෆිනෑන්ස් කරලා නම් අරගෙන තාත්තා අපි නිකන් ණය ගවන්න ඕනේ නේ. මං දන්න සුපිරි වණ්ඩියක් තියෙනවා අම්මා. අපි ඒක ගමු. අනේ බලන්න. ඔව් ඔව් තෙල් ගහන්න ඕනේ නේ. ඌ ඉතින් බලනකොට ඉතින් ඕක. ආ මොකක්ද ඒකට නම? නම බුල්කා. බුල්කා? ආ බරකරත්තිය. ආ ගමු 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 ගමු. හරි හරි. එතකොට ගොනෙකට මුව බැඳ හැකිනේ. මේ ඔය ගොන් කතා නවත්තලා අපිට යන්න පුළුවන් ගන්න පුළුවන් වාහනයක් තියෙනවද කියලා බලනවා. ඒදරේ ඉන්න. කොයි වෙලාවත් තම බලනකොට තාත්තා ගොඩවමයි කියන්නේ. හොඩක් ඉන්න හොඩක් ඉන්න මේ තියෙන්නේ. ඔබේ අතේ ඇති මුදලට වාහනයක් එසනින් ඔබේ දෙපතුලට. මං දන්නවා තාත්තා. ඔය කාර් හැදෙන්නේ තියෙන සිරෙප්පු තියෙන අන්නේ ඔය වෙන්න තියෙන්නේ. ඇයි? ඇයි කියන්නේ ඔබේ දෙපතුලට කියලා තියෙන්නේ? ඒකනේ කියන්නේ. මේ අතේ ඇති මුදලට කියලා තිනවනම් කෝල් කරලා බලනවකෝ. බට කලියම් බලන් ඉන්න. බොහොම කරලාගෙන වාහනයක් ගන්න කියන්නේ gedara garage එකක් දාගත්තා වගේ. ඇයි? ඇයි කියන්නේ අම්මා ගන්නකොට ටොයිලට් තියෙනවා. හරි? අඬලා තියෙන්නේ. සුමානියක් යන්නම් මෙන්නේ ලොන්තපොල්. අයියෝ ඕන කෙනෙක් කවනවා අම්මා. මටත් ඕක වුණා. මොකදද ඒක වුණේ කියලා අනේ ඔහෙත් අහුණාද කාටද ඔයාට අනේ මගේ මුකුත් අහගන්න එපා ඇයි කාමසිරතෙන් තිබුණනේ වාහන හොයලා බලලා හොඳට ගන්නවා වගේ මාවත් හොයලා බලලා ගන්න බෑනේ වාහන ගන්නකොට වගේ ඔයාව ගන්නකොට කීවෙනි ඕනර්ද ඈ පිකප්ද බොඩිය දිරලාද ඈ ඩිගිය ඉඳ තියනවාද පළව බොඩි දිරලාද ඔය හැම එකක්ම බලලා ගන්න එපා ආ නෑ තාත්තා නේ ගැත්තේ තාත්තා මං කියන්න. ඔව්. තාත්තා බෝකරට කෝල් එකක් දාන්න. ඒ රට ගායට විසඳුම එතන. ඇසුරු සෙනි ගේම ඉච්චරයි. මේ කෝල් එකක් ගන්නවකෝ. දැන් බලන්න. 225. හලෝ. හලෝ. කොමු ගන්න ඇරිවා. සමයන් සමයන් මෙහෙමත් සමයන්. කොට තාලා කොට. මම බ්‍රෝකර් මැස්ද සුනිල් සර්ලත් දැන් කතා කරලා ඔව් අපි එහෙම තමයි හරි අපි හරි පාස් බයින් බලනවා වාහනේ දැන් ගත්ත කියලා හිතා ගන්න කොහේ මේ මහත්තයා මේ අපිට වාහනයක් ගන්න පුළුවන්ද අපෝ පුළුවන් වාහනේ ගත්ත කියලා හිතා ගන්න කිව්වනේ දැන් මේ වාහනේ දැන් හරි අතේ වාහනේ තියෙනවා අංකල් අපිට ඕනි අල්ලපිට ඩල්සි ඇටි ඉන්නේ එයාට උන්න ගෙනින්න වාහනය ආ වෛරස් වගේ කාරණා තාම ඇවිල්ලා නැහැ උන්න ගෙනින්න එකක් ඕනේ නේද මේ අපි වෙන හොඳ වාහනයක් බලමු ප්‍රශ්න නැහැ නේ 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 අංකල් ඔය දැන් තියෙන හයිබ්‍රිඩ් කා ෆුල් පොස්ට් මොඩල් එක ආ හයිබ්‍රිඩ් හරි කරලා දෙන්නක ඕන කාර් එකක් ගන්න මම මෙහෙම කරනකොට හයිබ්‍රිඩ් කරලා දෙන්න අපි ගාලා තියෙන බෑජ් අපි හයිබ්‍රිඩ් බෑජ් එක ගාලා දෙන්න මේ මහත්තයා අපි කීයේ ගියාද තමන්නේ හොඳට වාහනයක් තමයි ගන්න ඕනේ ආ හොඳ වාහනයක් හොඳ වාහනයක් තමයි මහත්තයා තියෙන හත පහකට බය වෙන්නේ බා
මහත්තයෝ අපිට හොඳ එකක් අඩු ගන්නට ගන්න පුළුවන් නම් ලොකු දෙයක්. ආ අඩු ගන්නට කියන්නේ දැන් මෙහෙමයි අඩු ගන්නට ගන්න පුළුවන් දැන් එන්ජින් වල අඩුපාඩු තියෙන ඒවා තියෙනවා අඩු ගන්නට. එතකොට දුරවල එහෙම අඩු ඒවා තියෙන එහෙම අඩුද ඕනේ. ඔව්. ඈ නේ නේ හොඳ කහ දන්නේද? පට්ට කහ දෙන්නකෝ අංකල්. ආ එහෙම ඒවා. ආ රයිට් ඒ තියෙනවා පොඩක් ඉන්න ආ මේ වගේ කාර් එකක් තියෙනවා දැන් මේ දැන් මේ අපිට මේ මේ කිලෝමීටර් දෙක තුන එහා පැත්තේ පර්චස් 40යි. එතකොට කොස් ගස් තියෙනවා පොල් ගස් තියෙනවා හොඳට පළදා තියෙන ගස් තියෙනවා මායිමක් වෙලට තියෙන්නේ එතකොට පිරිසුදු ඉඩම් මොප්පු ඒවා කිසි ප්‍රශ්නයක් නැහැ ලෑන් රෙජිස්ටර් යවලා චෙක් කරලා බලලා දෙන්නේ මහත්තයෝ අපි දැන් හොයන්නේ ඉඩම් නෙමෙයි කාර් එක කාර් එකක් හොයන්නේ මේ අපිට ගෙවල් නෙපා ඉඩම් ඉපෝංක ඔව් කාර් තමයි කාර් හරි කිසි ප්‍රශ්නයක් නැහැ මේකයි කාර් එක තියෙන්නේ ওই ඉඩ මේ පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ ස්ටාර්ට් වෙන හොරයි හැබැයි බ්‍රෑන්ඩ් නිව් කාර් එක ස්ටාර්ට් වෙන හොරයි ඉතින් මේක කියන්නේ කියන්නේ ඉරමත් එක්කම තමයි ඉතින් කාර් එක දෙනවා කියලා අයිතිකාරය කිව්වේ මේ 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 ගොයියෝ අපිට පාරේ වාහනය ගෙනියන්න පුළුවන් වාහනයක් ගන්න බැරිද ඔව් මේ එහෙම සල්ලි තියනවනම් එහෙම ගන්න පුළුවන් හරි තමයි මේ මෙහිමයි මහත්තයෝ අපිට ඉඩම් තියෙනවනේ දැන් අපිට ඕනේ කාර් එකක් ආ කාර් එකක් නේද ආරයි මරු කාර් එකක් තියෙනවා හරි හරි දැන් මරු කාර් එකක් තියෙනවා පොඩ්ඩක් ඉන්න මේ ඉන්නේ හරි මේ ඔක්කොම මේ දාලා තියෙන්නේ ආරයි සෝ කාර් එකක් තියෙනවා මේ තියෙන්නේ අකල් පොඩ පෙන්නන්න හරි හරි ඉන්න මම බලලා කියන්න මරු කාර් එකක් හරි අම්මා ජර්මන් ෂෙපර්ඩ් තාත්තා ඩල්මේෂන් ඇස්සරලවත් නැ පැටව හය දෙනා අනේ අම්මා බල්ලා නේද ගමුකෝ ගමු මේ බල්ලු පැටව එපා මහත්තයෝ මේ ඉන්න බල්ලු දෙන්න අපිට හොඳට බැති මේ අපිට ඕනි අර කාපෙට් එකේ ගෙදර ඩල්සින් ඉන්නේ ඒ ගෑනු කිනාට පේන්නේ මෙන්න මේ වත්තේ පාක් කරලා තියන්න පුළුවන් හොඳ වාහනේ ඒක තමයි දැන් දැන් මේක දැන් බලු පැටව එපා වුණාට දැන් ඒ කාර් එකේ තමයි බැල්ලි පැටව ගහලා තියෙන්නේ ඉතින් මේ මහත්තය පැටවුනත් එක්ක තමයි කාර් එක දෙන්න ලාබයි මේ පොඩකින් මොකද්ද ඔය කියන බලු කතාව බල්ලු එපා බල්ලු එපා මහත්තයෝ හොඳට මැති මේ ඉන්න බල්ලු බල්ලු අනේ අම්මේ ආ හරි 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 नियम सत्यर किलो हाथ आटा कड़न बोलवाहन වත්තක අයිනේ තියෙන්නේ වට්ටක්ක වැලක් මැද්දෙන් ගිහිල්ලා තියෙනවා කිලෝ 7 8ක් ඇඩුවේ හැකි ඕකේ. අගෙනහල වැලත් එක්කම ගෙනහලා දෙන්න ඉතින් අඩු ගානකට මේ අම්මා වට්ටකම උඩ කැලුකෝ ඉන්නවා අම්මා අපි කියපන්. අපිට නම් මේ හොඳ වාහනයක් බලන්න යන්න පුළුවන් කාර් එකක්. ඒකනේ වට්ටක හදන්නේ මොකටද කො වාහන අරන්. හරි ඉන්නකො බලන්න. අනේ මහත්තයෝ මෙන්න මේ ළමයට පදින්න පුළුවන් එකක් බලන්න. අපුතාට පදින්න එකක් නේද? ඉන්න. ඉන්න තියෙනවා. බඩු තියෙනවා ඕන තරම්. पारंपरिक ඉතින් ඔය දැන් මේ මේ ගොඩ යනවා නේද? ඔව් ඒ කියන්නේ දැන් මේ මයිනර් කාර් එකයි මේ ළමයා ගත්තාම ගොඩේ ගොඩනේ. ආ ගොඩ යන්න නම් ලෙඩ ගෑණියෙකුයි පරණ කාර්යය ගත්තම කොල්ලෙක් විතරක් නෙමෙයි. අපේ අනාගතේ සංසාරයිනේ. මේ මෙතනින් පල යන්න වෙන්න මේ. බලන්නේ අම්මා. කොඹ වැඩි බලානේ. වැඩි බලා ගලවන්න එපා. ගලවන්න. එහෙමද? ඔව්. මම බෝට් මං ඔයාට ගොඩාක් කැමති ඇන්දයට සල්ලි කැටේ තිබ්බා උඹේ මගේ නෙමෙයි බං ගෑණිගේ ආ මම නිකන් බරද කියලා බලන්න මෙහෙම මේ ගානට මෙන්න මෙච්චරයි බං උස්සන්න හම්බුනේ කනහරා දේවතා එළියක් වගේ එකක් ගියා ඒකම සටපට සටපට ගෑව මේ බලහන් අපි